අයිෆෝන් කියලා පිළිගන්නවා අයිටිකා YouTube channel එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Excel වල filtering කියන option එක තමයි අද අපි මේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම කියන්නේ ගොඩක් අය Excel use කරන ගොඩ දෙනෙක් මේ filter කියන option එක මේ use කරනවා ඉදිනදා තමන්ගේ Excel වැඩ කටයුතු වලදී. නමුත් මේ අපි භාවිත කරනකොට වඩා දෙයක් ඔයගොල්ලොත් එක්ක ඔගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තමයි අද මේ වීඩියෝ එක මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දී මම යූස් කරන මේ වගේ ස්මෝල් chart එකක් item එක city එක quantity එක unit price date and value කියන පොඩි detail එකක් තියෙන chart එකක්. ඉතින් මේ chart එකේද අපි ඉස්සරහම filter එක කොහොමද apply කරන්නේ කියන එක තමයි මම කතා කරන්නේ. ඔයා මේ data කියන tab එකට ගිහම filter කියලා option එක button එකක් තියෙනවා. මේ button එක click කරපුවම මේ ඉතාමත් පහසුවෙන් අපට filter එක filter කියන බටන් එක ඔප්ෂන් එක අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේක මේ හෝම් කියන බටන් එකේ මේ කෙළවරේ තියෙනවා මේ ෆිල්ටර් කියන ඔප්ෂන් එක අපිට ඇප්ලයි කරන්නදී. ඒ වගේම මේ ඩේටා කියන ටැබ් එකෙත් ෆිල්ටර් කියන ඔප්ෂන් එක අපිට දීලා තියෙනවා ඇප්ලයි කරන්න. ඉතින් සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් මේ ෆිල්ටර් කියන ඔප්ෂන් එක යූස් කරන්නේ මේ වගේ අයිටම් එකක් ෆිල්ටර් කරගන්න. ඒ කියන්නේ එක අයිටම් එකක් ෆිල්ටර් කරගන්න, එහෙම නැත්නම් අයිටම් දෙකක් සිලෙක්ට් කරලා ෆිල්ටර් කරගන්න වගේ දෙයකට තමයි මේ ෆිල්ටර් කියන ඔප්ෂන් එක ගොඩ දෙනෙක් භාවිත කරන්නේ. නමුත් මේ වගේ ලොකු chart එකකට ගියපුවාම මේ වගේ ලොකු details ගොඩක් තියෙන chart එකකට ගියපුවාම අපිට එක නම්බරයක් select කරගන්න. say example මට ඕන කියලා කිව්වොත් CI 345 කියන number එක filter කරන්න. මේ වගේ number එක type කරලා මම okay කරොත් මට ඒ filter option එක එයා ලබා දෙනවා. තමත්ම ලේසියෙන් මේ වගේ ටයිප් කරලා ෆයින් කරන ඔප්ෂන් එකත් මේ ෆිල්ටර් කියන එකෙත් තියෙනවා. ඊළඟට මේ ෆිල්ටර් කියන ඔප්ෂන් එකේදී අපිට තියලා තියෙන තව ෆීචර් එකක් තමයි sort. sort කියන මේ ෆීචර් එක මේ ෆිල්ටර් කියන ඔප්ෂන් එකත් එක්ක අපිට දීලා තියෙනවා. ඒකෝ මේක ෆිල්ටර් කරන එක මම ඔයගලන්ට පෙන්නන්න. මෙතන item කියන තැනට ගියපහම අපිට මෙයා sort කරන්න දෙනවා A to Z සහ Z to A. because it's a item එක name එකක් විදිහට තමයි මේක මේ column එක තියෙන්නේ. ඉතින් එතකොට එයා name එකට sort කරන්න තමයි මේ option එක දෙන්නේ. නමුත් මෙතන quantity කියන මම quantity කියන column එකට ගිහපහම මෙතන එයා දෙන්නේ smallest to largest, largest to smallest. ඒ කියන්නේ quantity එක base කරලා තමයි එයා එතන sort කරන option එක අපිට ලබා දෙන්නේ. ඒ වගේම අපි data කියන date කියන column එකට ගිහපහම මේ tab ඒ tab එකට ක්ලික් කරාම අපිට පේන්නේ ඒක date එකට sort කරන එක oldest news newest විදිහට තමයි එයා අපිට sort කරන්න දෙන්නේ. දැන් මම ඒක දැන් අපි quantity එකට sort කරොත් අපිට මොකද smallest අඩුවෙන්ම තියෙන ගණන් ටික මොනවද කියලා බලාගන්න වැඩි අඩුවෙන්ම තියෙන එකට වැඩියෙන් තියෙන එක ගත්තොත් එහෙම right මේ තියෙන 150 කියන තමයි අඩුම number එක. මේ විදිහට තමයි මේක වැඩි වෙන්නේ. ඒ විදිහට අපිට මේක බලා ගන්න පුළුවන්. ඒක අනිත් පැතර ගත්තොත් මේ තියෙන වැඩිම නම්බර එක. ඒ වගේම නමට චෙක් කරන්න ගත්තොත් එහෙම හයිඩ් මේ විදිහට අපිට සර්ච් කරන්න පුළුවන්. ඒ වගේම date එකට ගත්තොත් එහෙම කලින්ම අපිට යවන්න තියෙන්නේ මොනවද? අන්තිමේට අපි යවන්න මොනවද කියන එක අපිට බලා ගන්න මේ විදිහට මේක සර්ච් කරන්න පුළුවන්. ඒකත් ගොඩ දෙනෙක් මේ ඔප්ෂන් එකක් ගන්නවා. ඊළඟට මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ කලර් එකට sort කරන ඔප්ෂන් එක. ගොඩ දෙනෙක් මේක භාවිත කරන්නේ නැහැ. දැන් අපි යම්කිසි හේතුවක් මත මේ විදිහට මේ කලර්ස් වලින් මේක highlight කරගෙන ඉන්නවා කියලා මේ වුණොත් දැන් මේක අපි කලර් එකට sort කරන්න. right මේ highlight කරගත්ත yellow color එක මට ඕන ඉස්සරෝ. මේ highlight කරගත්ත blue color එක මට ඕන ඉස්සරෝ. මෙන්න නැත්නම් highlight නොකරපු ටික මට ඕන ඉස්සරෝම කියලා ගන්න. ඒකවත් අපිට ඒක දීලා තියෙනවා මේක ඊළඟ ඔප්ෂන් එක කලර් එකට sort කරගන්න. මම මෙතන yellow එකට sort කරොත් එහෙමයි yellow කියන කලර් එකේ තියෙන items ටික උඩටම ඇවිල්ලා අපිට ඒක sort කරලා දෙනවා. මම කිව්වොත් මට ඕන මේක blue color එකට කියලා. ඒක එයා මට blue color එක තියෙන ටික ඉස්සරහම sort කරලා දෙනවා. එන්න නැත්තම් no color කියන එක මම එයාට දුන්නොත් ඒ condition logic එක එහෙම නැත්තම් ඒ condition එක no fill කියන එක දුන්නොත් එහෙම එයා මට no fill කියන row ටික ඉස්සරහම අරගෙන මට එයා මේ chart එක filter මේ sort කරලා දෙනවා. එන්නේ වගේ sort කරන color එකට sort කරන option එකක්
මේ ෆිල්ටර් කියන ටැබ් එකත් එක්ක ෆිල්ටර් කියන ඔප්ෂන් එකත් එක්ක අපිට ලබා දීලා තියෙනවා. ඊළඟට මම ඔයගොල්ලන්ට කතා ඔයගොල්ලන්ට පෙන්වලා දෙන්න හදන්නේ මේ ෆිල්ටර් කරන එකේ නම්බර් එකට ෆිල්ටර් කරන නම්බර් එකට ෆිල්ටර් කරන එක ගැන තමයි ඊළඟට මම කතා කරන්නේ. දැන් මෙතන තියෙනවා අපි නම්බර් මේ ටැබ් එකට ගිහින් උඩ ටික් කරාම අපට හොයනවා අපිට පේනවා නම්බර් නම්බර් ෆිල්ටර් කියලා. මෙතන තියෙන equal does not equal greater than no equal less than no equal between මේ වගේ ඔප්ෂන් කීපයක් top 10 average මේ වගේ ඔප්ෂන් කීපයක් තියෙනවා. මේ ඔප්ෂන් සියල්ලටම අපිට මේක ෆිල්ටර් කිරීමේ හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් විදියට මම ගන්නම් value එක. value එක 15,000 වලට වඩා වැඩි value එකක් තියෙන item values sorry 15,000 වලට වඩා. එතකොට එක මෙතන ගිහිල්ලා greater than 15,000 කියලා මම type කරලා එන්නකොට right 15,000 වලට වඩා value එකක් තියෙන items ටික මොනවද කියලා එයා මට filter කරලා දෙනවා. ඊළඟට මම ඒ වගේම ගත්තොත් එහෙම නේ number එක තියෙන less than 150,000 less than 150,000 කියන logic එක මම දුන්නොත් එහෙම එයා මට 150,000 වලට වඩා අඩු values ටික එයා මට filter කරලා දෙනවා. මෙන්න මේ වගේ මේ filtering එකේ options ගොඩක් අපිට තියෙනවා. apply කරන්න පුළුවන්. ඒක මේ වගේ filter එකක් කොහොමද මේ filter එක කොහොමද අයින් කරන්නේ? මේ filter එක අපි කරමු මේ මෙතන clear කියලා button එකක් තියෙනවා. මේ tab එක clear කියලා button එකක් තියෙනවා. මේ button එක click කරාම අපිට මේ අපි filters දාලා තියෙන ඒවා ඔක්කොම clear වෙලා යනවා. දැන් ඒක මේ home page එකේ තියෙනවා. මෙතන clear කියන option එක දීපුවම අපි filters filter කරලා තියෙන සියලුම මේ filters ටිකේ sheet එකෙන් අයින් වෙන අයින් වෙලා යනවා. මේ තව එකක් තියෙනවා. මේ මෙතන numbering කේදී තව filtering option එකක් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ between කියන option එක මේකත් අපි ගොඩක් කලවට අපිට භාවිත කරන්න ඕන වෙන එකක්. ගොඩක් ඔය financial chart එකේම මේ හදන අයට ඕන වෙනවා, අවශ්‍ය වෙනවා. මේ between කියන option එකත් අපිට use කරන්න ඕනේ. දැන් මම මෙතන ගන්නවා මේ unit value එක රුපියල් 50ත් 100ක් අතර තියෙන goods මොනවද කියලා. එතකොට මම in between 50 and 100 කියන logic එක මෙයාට දීපුවහම එයා මට 15 සහ 100 අතර 50 සහ 100 අතර තියෙන මේ items ටික එයා මට search කරලා දෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි අපේ filtering එකේ තියෙන options ගැන කතා කරොත් මේ වගේ options ගොඩක් තියෙනවා. මේ වගේ මේ number එකට අදාළ තව options number filtering එකට අදාළ options කීපයක් තියෙනවා. මේක එකිනෙක ඔයගොල්ලන්ට try කරන්න පුළුවන්. ඒ වගේම මේවා apply කරන්න පුළුවන් ඔයගොල්ලෝගේ එතනදී වැඩ කටයුතු සඳහා. ඊළඟට මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ advanced filter කියන option එක සම්බන්ධයෙන්. advanced filter කියන එක එකත් ඇත්තටම මේ හරිම ඉන්ට්‍රස්ටිං ටූ ඔප්ෂන් එකක්, ටූල් එකක් Excel වල ඔයගොල්ලන්ට යූස් කරන්න තියෙනවා. ඉතින් මම මෙතන මේ ඇඩ්වාන්ස් ෆිල්ටර් කියන එකේදී ඔප්ෂන් දෙකක් තමයි කතා කරන්න, ඔප්ෂන් තුනක් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනියට මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා මේ ඇඩ්වාන්ස් ෆිල්ටරින් එකේදී එක අයිටම් එකකට මුළු චාර්ට් එකේ එක අයිටම් එකක් වෙන තැනකට මට එකපාරටම ෆිල්ටර් කරලා ගන්න කොහොමද කියන එක මම ඔගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකදී දැන් මෙතන මේ ඇඩ්වාන්ස් ෆිල්ටර් කියන ඔප්ෂන් එක දැන් මගේ රික්වයර්මන්ට් එක මෙන්න මේකයි. මේ අයිටම් එක තුල මේ චාර්ට් එක තුල Apple කියන අයිටම් එකේ ට අදාළ සියලුම ඩීටේල් එක මට වෙනම චාර්ට් එකකට ගන්න ඕන. ඔන්න ඔක තමයි මගේ රික්වයර්මන්ට්. මේ චාර්ට් එකෙන් Apple කියන අයිටම් එකට අදාළ සියලුම ඩීටේල්ස් ටික මට වෙනම චාර්ට් එකකට ගන්න ඕන. ඔකට මම මගේ රික්වයර්මන්ට්. එහෙම වුණොත් මම මෙතෙන්දී මේ මෙන්න ඇඩ්වාන්ස් කියන බටන් එක ක්ලික් කරපුවාම එයා මට ඔටෝමැටිකලි මගේ චාර්ට් එක සිලෙක්ට් කරලා දෙනවා. මේ ටෝටල් චාර්ට් එක සිලෙක්ට් කරලා දෙනවා. එතකොට මම එයාට ක්‍රයිටීරියා එකක් දෙනවා. රයිට් මට චෙක් කරලා දෙන්න, මට ෆිල්ටර් කරලා දෙන්න අයිටම් එකේ අයිටම් කියන කොලම් එකේ Apple වලට අදාළ සියලුම
ඩීටේල් එක මට මෙන්න මේ ලොකේෂන් එකට අරන් දෙන්න කියලා මම ලොජික් එකක් දෙනවා. ඒ තුන මම මොකද්ද කරේ? ඉස්සරම් ටේබල් එක සිලෙක්ට් කරා. ඒකල මට ඕන ඉස්සරම් ටේබල් එක සිලෙක්ට් කරා. ඊට පස්සේ මට ඕන ක්‍රයිටීරියා රේන්ජ් එක මම සිලෙක්ට් කරා. ඊළඟට මම කොපි කරන්න ඕන ලොකේෂන් එක මම එයාට සිලෙක්ට් කරලා දුන්නා. ඒකල මම මේක ඕකේ කරාම එයා ඔටෝමැටිකව මට within a second එයා මට අරන් දෙනවා. Apple කියන item එකට අදාලා මේ chart එකේ තියෙන සියලුම details ටික යමට මෙතෙන් වෙනම chart එකට අරන් දෙනවා. මම මේ වගේ option එකක් ගන්න මේක orange කියන item එකකට මම තව example එකක් කරන්නම්. Right, okay. Advanced filter මේවට select select කරා. Right, okay. Criteria එක, item range එක here and copy to another location, right? Location, right, okay. කතා කරන්නේ මේ ඇඩ්වාන්ස් ෆිල්ටරින් එකේම තව ඔප්ෂන් එකක් තියෙනවා රිමූව් ඩුප්ලිකේෂන් කියලා. ඒ කියන්නේ අපිට තියෙනවා නම් ඩුප්ලිකේට් වෙලා තියෙනවා නම් අයිටම් මේ ඩුප්ලිකේට් වෙලා තියෙන අයිටම් රිමූව් කරන්නත් මේ ඇඩ්වාන්ස් ෆිල්ටරින් කියන ඔප්ෂන් එක ගන්න පුළුවන්. මෙතන මගේ පොඩි චාට් එකක් මම මේකට වෙනම චාට් එකක් යූස් කරනවා. මේ චාට් එකේ බලපුවම ඔයගොල්ලන්ට පේනවා ටොම් කියන නම තදාල ඩීටේල් එක මෙතන ඩුප්ලිකේට් වෙලා තියෙනවා. මම මේක පොඩ්ඩක් හයිලයිට් කරනවා මෙතන. ටොම් කියන අයිටම් එක ඩුප්ලිකේට් වෙලා තියෙනවා. ඊළඟට මම යන්නේ ජෙසිකා කියන අයිටම් එකක් මෙතන ඩුප්ලිකේට් වෙලා තියෙනවා. ඊළඟට බෙන් කියන අයිටම් එක මෙතන ඩුප්ලිකේට් වෙලා තියෙනවා. රයිට්. මෙන්න මේ ඩුප්ලිකේට් වෙලා තියෙන එක මම ඔයගොල්ලන්ට කලින් පෙන්නුවා. රයිට්, මේ ඩුප්ලිකේට් වෙලා තියෙනවා කියලා මම ඔයගොල්ලන්ට කලින් පෙන්නුවා. දැන් මට ඕන මේ ඩුප්ලිකේට් මේ chart එකේ තියෙන සියලුම duplications ටික අයින් කරලා මට ඕන chart එකකට ගන්න. සියලුම මේ තියෙන සියලුම duplications ටික අයින් කරලා මට වෙනම chart එකකට ගන්න ඕන. ඒකට මම යනවා data advanced එයා සුපුරුදු පරිදි එයා මට සිලෙක්ට් කරලා දෙනවා එයාගේ චාට් එක. ඊට පස්සේ මට ඕන මෙතන ක්‍රයිටීරියාවක් මොකුත් නැහැ. ක්‍රයිටීරියාවක් නැහැ. මම එයාට කියනවා copy to another location, right, okay. Location, let's say here, location name මෙතන. And unique records only. මම එයාට කියනවා unique records ටික විතරක් මට දෙන්න. ඒකේ තමයි මගේ ලොජික් එක. එතකොට එයා මොකද කරන්න කියලා බලමු. එතකොට ලොජික් එකේ විදිහට එයා ඩුප්ලිකේෂන් සයින් කරලා යුනික් රෙකෝඩ්ස් එක විතරක් අරන් දෙනවා. රයිට්. ඩන්. දැන් ඔයගොල්ලෝ පේනවා මෙතන ඉතා පැහැදිලිවම මේ මම හයිලයිට් කරපු අයිටම්ස් ටික, ඒ කියන්නේ ඩුප්ලිකේෂන්ස් ටික නැතුව එයා මට මෙතන මේ චාට් එක අරන් දීලා තියෙනවා. පැහැදිලිනේ? මම ඔයගොල්ලන්ට ආයෙත් මේ කියනවා මේ චාට් එක තුල තියෙන ඩුප්ලිකේෂන්ස් ටික අයින් කරලා තමයි එයා මට මේ චාට් එක අරන් දුන්නේ. මම තව එක්සැම්පල් එකක් කරනවා මේක ඇඩ්වාන්ස් විදියට. මට මේ chart එක තුලින් කැනඩා කියන country එකට අදාළ candidates ලා, එහෙම නැත්නම් workers ලාගේ list එකක් කරන්නේ duplications ටික අයින් කරලා. මේ chart එක තුල කැනඩා කියන රටට අදාළව duplications අයින් කරලා ඉන්න සියලුම candidates ලාගේ list එකක් කරන් දෙන්න කියලා මම logic එකක් මම requirement එකක් තියෙනවා. හරි, එතකොට මම මොකද කරන්නේ? මෙතන ඇඩ්වාන්ස් ෆිල්ටර් ගියා. ඇඩ්වාන්ස් ෆිල්ටර් ගිහින් මම මට chart එක select කරලා දෙනවා. ඊළඟට මම එයාට criteria range එකක් දෙනවා. මට country එක කැනඩා කියන country එකට අදාළව සියලු දෙනා මට වෙනම chart එකට අරන් දෙන්න. වෙනම chart එකට අරන් දෙන්න. එයා මට location එක I put here that B19 and on unique records only. Unique records only. එතකොට කැනඩා වලට තියෙන unique records ටික විතරක් අරන් දෙන්න කියලා මම හිතනවා. within a second එයා මට chart එකක් දෙනවා. කැනඩා වලට අදාළ duplications අතෝ unique records නැතුව තියෙන detail එක එයා මට අරන් දෙනවා. ඉතින් ඔන්න ඕක තමයි advanced filters වල තියෙන options. ඒ වගේම filters වල ඔයගොල්ලෝ නොදන්න options තමයි මම මේ video එකේදී කතා කරේ. ඉතින් මේ වගේ තවත් excel වල smart දේවල් ඔයගොල්ලෝ නොවිදපු දේවල් දැනගන්න
අපිත් එක්ක එකතු වෙන්න මේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපිට ලයික් එකක් දෙන්න අපිට කමෙන්ට් එකක් දෙන්න ඒ වගේම අපේ channel එක IT Power YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලා මතක් කරනවා ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ ඔෆිස් එකේ ඕගොල්ලන්ගේ ඔෆිස් එකේ අවශ්‍ය ඕගොල්ලන්ට අවශ්‍ය සියලුම knowledge share එහෙම නැත්නම් ඕගොල්ලන්ට අවශ්‍ය දැනුම් කිරීම කරන්න මෙන්න මේ නම්බර එකට එහෙම නැත්නම් මේ ඊමේල් ඇඩ්‍රස් එකට අපිව කන්ටැක්ට් කරන්න මාව කන්ටැක්ට් කරන්න ඕගොල්ලන්ගේ ඔෆිස් එකේ රික්වයර්මන්ට් එකට අදාළ වූ විශේෂ ට්‍රේනින් පැකේජස් විශේෂ ට්‍රේනින් සැලසුම් කරන ලද ට්‍රේනින්ස් ඕගොල්ලන්ට ලබා දෙන්න අපි සූදානම් සිටිනවා කියන එක ඉතාමත්ම ආදරෙන් මතක් කරනවා ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ යම්කිසි ප්‍රයෝජනයක් ලැබුවා නම් ඒක තමයි මේ වීඩියෝ එක කරන එකෙන් මා ලබන සතුට කියන එක මතක් කරනු සියලු දෙනාටම ජය වේවා.